ප්‍රධාන සහාය අවශ්‍යද? පේන්ටි ටීසි ගයිඩ් එකක් නොමිලේම ලබා ගන්න මිස් කෝල් එකක් විතරක්ම දෙන්න. දැන් කැනඩාව ගත්තන් පස්සේ ටිකක් අනිත් දේවල් වලට වඩා අපේ රට ගැන ටිකක් සංවේදී විදිහට බලනවා. ගොඩක් වෙලාවට ගත්තොත් සමහර දේවල් පිළිබඳ උදාහරණයක් විදිහට යුද සමයේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව ඔවුන්ට තියෙන වෙනම කියවීමක්. ඒතර මෙහි සිටින ප්‍රජාව ගත්තා කාල වශයෙන් සංක්‍රමණය වෙලා තියෙන්නේ. Tamanට සිදු වෙච්ච අසාධාරණයක් නැත්නම් ඒකත් එක්ක සංක්‍රමික වීසා එකක් දාලා ලංකාව මෙහෙට ඇවිල්ලා සංක්‍රමික වීසා එක ඇප්ලයි කරලා ඒ විදිහට ඉන්නේ. එතකොට කොන්සල් කාර්යාලයට මේ වගේ එකක් හෑන්ඩල් කරනකොට මොන වගේ දේවල්ද ඔබතුමාලා සැලකිලිමත් වෙන්නේ? ඇත්තටම චතුර දැන් අපි කොන්සුලේට් ජෙනරල් කාර්යාලයක් හැටියට මේක රාජ්‍ය ආයතනයක්. රාජ්‍ය ආයතනයේ මෙහි තියෙන තානාපති කාර්යාලය අපි සියලුම ශ්‍රී ලාංකිකයෝ එකසේ සලකලා තමයි අපි කටයුතු කරන්නේ. මෙයා කිසියම් ප්‍රශ්නයකදී ආව දැන් අපි හොඳට දන්නා පරිදි රටේ තිබුණ යුදමය තත්ත්වය කොන්ෆ්ලික්ට් එකත් එක්ක මයිග්‍රේට් වුණා ලෝකයේ විවිධ රටවල් විදේශ විශේෂයෙන් බටහිර රටවලට මයිග්‍රේට් වුණා. ඒ ඔස්සේ ඇත්තටම මයිග්‍රේට් වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. ඊට අමතරව ඒක මිස්යූස් කරපු කණ්ඩායමකුත් ඉන්නවා. නමුත් ඔය ඔක්කොම කියන්නේ රට ඒගොල්ලන්ට අනාරක්ෂිතයි, ඒගොල්ලන්ගේ ජීවිත තර්ජන තියෙනවා, ඒක නිසා අපි රටෙන් පිටට වෙනවා. නමුත් අපි එතෙන්ට ඒගොල්ලන්ට මේ රටට ආවට පස්සේ නිරන්තරයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අවශ්‍යතාවය තිබෙනවා. මොකද ඒගොල්ලන්ගේ වීසා අලුත් වැඩියා කරන ඒවා, ඒගොල්ලන්ගේ ස්ටේටස් රිපෝර්ට්, පාස්පෝර්ට් අලුත් වැඩියා කරන ඒවට රිනිවල් කරන දේවල් වලට අපිත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට අපි ඇත්තටම ඒ සියලුම දෙනා එක සමූහයක් හැටියට සලකලා තමයි අපි කටයුතු කරන්නේ. මෙයා දෙමළද, සිංහලද, මුස්ලිම්ද, බර්ගර්ද, එහෙම මැලේද එහෙම කියලා ක්ලැසිෆිකේෂන් එකක් උඩ නෙමෙයි. ගොඩක් වෙලාවට අපේ අවස්ථාව තියෙනවා, අපි අවස්ථාව දීලා තියෙනවා අපේ නිලධාරීන් හම්බ වෙන්න. දැන් අපේ මේ කොන්සුලේට් කාර්යාලය ගත්තොත් අපි දවසකට 40ක් 50ක් අවම ඒ දවස තුල ඉන් පර්සන් අපි සේවා සපයනවා. ඒ කියන්නේ දැනට මෙහි ඉන්න විශාල ජනගහනයක් ඉන්නවා. ඒ ජනගහනයත් එක්ක අපි ඉන් පර්සන් සපයනවා ඒ වගේ සේවාවන්. ඊට අමතරව අපි ඔය ඊමේල් වලින් එන ඒවා, ටෙලිෆෝන් වලින් එන ඒවා, ඊට පස්සේ කුරිය ඒ වගේ දේවල් වලින් ලොකු බල්ක් වොලියුම් එකක් අපිට තියෙනවා මේ කොන්සුලේට් එකට මේ ජනගහනයත් එක්ක. ඉතින් ඒ අපි බලන්නේ සියලුම දෙනාගේ ප්‍රශ්න පුළුවන් තරම් ඉක්මනට අපි විසඳලා දෙන්න පුළුවන් හැම උත්සාහයක්ම දරනවා. ඒ අපි මේ තානාපති මේ කොන්සුලේට් ජෙනරල් කාර්යාලය පිහිටවීමේ මූලික අරමුණ ඒක. ඒ අවශ්‍යතාවය ඉටු කරලා දීලා ඒගොල්ලොත් එක්ක ඉතා සමීප වැඩ කරන්න. මොකද ගොඩක් අය එනකොට දැන් ලංකාවේ මට තියෙන උදාහරණයක් හැටියට ගත්තොත් ඒගොල්ලෝ 83 මෙහෙට සංක්‍රමණික වුණ අය ඒගොල්ලන්ගේ තියෙන බොහොම බෑඩ් ඉමේජ් එකක් ලංකාව ගැන. මොකද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඇති වෙලා ජාතික කලකෝලහලත් එක්ක ඔය එත්නික් කොන්ෆ්ලික්ට් එකේ මුලත් එක්කම ආපු කණ්ඩායම. ජනමාර්ගික වශයෙන් ප්‍රශ්නක මුල දීලා ඒගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලෝ එන්නේ හරියට පීඩණයෙන් එන්නේ. එතකොට ඒගොල්ලෝ දැන් මූලික වශයෙන් එනකොට මම දැකපු දෙයක් තමයි මම දැන් අවුරුද්දකට විතර කලින් මෙහි තානාපති කාර්යාලයට එනකොට ඒගොල්ලෝ ඇවිල්ලා දොරගාව ඉස්සරහා මේ බලාගෙන ඉන්නවා. අර ඒගොල්ලන්ට සැකයක් තියෙනවා මේක ඇතුල් වෙන්න දොරට. එතකොට මම දැන් මොකද අපි මම එන වෙලාවට සමහර වෙලාවට එතන ඇතුළට යන්නේ නැහැ. අපි දොරවල් ඇරලා තියෙන්නේ. දොර විවෘත ලොක් කරලා නැහැ. දොර තියෙනවා. ඒ දොර අරගෙන අපි කියනවා ඕපන් කියලා තියෙනවා. කවුරුත් යන්නේ නැහැ. එතනට වෙලා ඉන්නවා. එතනට කැරගෙන. එතකොට මට ඒගොල්ලන්ගේ අර බොඩි ලැන්ග්වේජ් එක රීඩ් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තියෙන්නේ අර මේක දැන් අපි ආයතනයකට යනකොට අපි කෙලින්ම ගිහිල්ලා දොර අරගෙන ගිහිල්ලා අපේ වැඩේ කරගන්නවා. නමුත් මේගොල්ලෝ ඇක්සස් වෙන්න බයයි එම්බසියකට. ඒක ඇතුළට එන්න තමන්ට ඒ ආත්ම ශක්තිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලන්ට. ඒක අපිට ඒගොල්ලන්ගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් කියවන්න පුළුවන්. නමුත් ඒක අපි කතා බහත් එක්ක අපි ගොඩක්ම මේ අවුරුදු 30ක 35ක විතර අපි යුද්ධකනේ හිටියේ. යුද්ධයක් කියන්නේ ඒක ක්‍රියේට් කරපු යුද්ධයක්. අපේම ජන කණ්ඩායම්. දැන් මේ රටේ ගත්තොත් ජන කණ්ඩායම මුළු ලෝකේ ඉන්න රටවල් 193ම මිනිස්සු මෙහි ඉන්නවා. ඒ සියලුම සංස්කෘති මෙහි තියෙනවා. ඒ සියලුම සංස්කෘති මේ කැනේඩියන් සංස්කෘතිය යටතේ වන් අම්බ්‍රෙල්ලා යටතේ ඒක තියෙන්නේ. ඒක හැඩගැසලා තියෙන්නේ සිස්ටම් එකෙන් ඒක කන්ට්‍රෝල් කරන. ඒක සිස්ටම් එක තුල සංස්කෘතික විචිත්‍රත්වය කියන එක ඒගොල්ලෝ ඒක ලස්සනට දකිනවා. ඒක ලස්සනට දකිනවා සහ ඒගොල්ලෝ මේ රට ඩෙවලොප් කරන්නේ ඒක යොදාගෙන තියෙනවා.